අයිබෝන් ඔබ එකතු වෙලා ඉන්න ඔබේ ජීවිතයත් එක්ක ඔබේ ජීවිතයට ඉතාමත් අපූර්ව විශේෂාංග සමගින් නවීකරණයත් එක්ක කලම්බු ටෙලිවිෂන් ඔබ හමුවට එනවා. ඉතින් අද දවසේ ලස්සනට ඉන්නට ඔබ ගොඩාක් ආස කරන හින්දම අද දවසේ අපි රුවැත්ති කියන විශේෂ වූ රුවැත්ති කියන විශේෂාංගය තුළින් ඔබේ නිවහනට ආවා. ඉතින් අද අපේ කතා කරන්නට යන්නේ ඔබේ ලස්සන පිළිබඳව. කොහොමද මංගල දිනේදී ඔබ ලස්සනට ඉන්න ඕනේ? මේ කාරණාව පිළිබඳව අද කතා කරන්නට අපි සූදානම් රුවැත්ති කියන විශේෂාංගය තුළින්. අද දවසේ අපි කතා කරන්නේ ඔබේ ලස්සන පිළිබඳව. ඉතින් ඉතාමත් ලස්සන යුවතියක් විදිහට තමන්ගේ මංගල ගමන යන්නට ඔබ ඉතාමත් ආසාවෙන් ඇති. ඉතින් සම්ප්‍රදායට ගරු කරන ඔබ විදේශගත වෙලා හිටියත් අපි දන්නවා ඔබේ සම්ප්‍රදායට ගරු කරන මුල් ඇඳුම් එන් ඔබ සැරසිලා ඔබට තමන්ගේ මංගල ගමන යන්නට ඔබ කැමැත්තෙන් ඇති. ඉතින් ඒ වගේම තමයි ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩගැන්වෙලා ඔබේ මංගල ගමන යන්නට ඔබ කැමැත්තෙන් ඇති. ඒ ගැන කතා කරන්නට අපේ මැදිරියට අපි සුවිශේෂී පුද්ගලයෙක්ට ආරාධනා කරා. ඉතින් මේ පුද්ගලයා ඔබ දන්නවා අපේ වැඩසටහන් සමගින් දිගින් දිගටම එකතු වෙලා හිටපු කෙනෙක්. ඒ හින්දා මම අඳුනවා දෙන්නට කැමති ගීතප්‍රිය සමරසිංහ මහතාව. ඔබ ඉතාමත් දන්න කියන පුද්ගලයෙක්, අපේ වැඩසටහනට අලුත් නැහැ. ඒ හින්දා ඉතාමත් ආදරයෙන් අපේ මැදිරියට පිළිගන්නට කැමති. ආයුබෝවන් ඔබට. ගීතප්‍රිය මහත්තයෝ, අද දවසේ අපේ මාතෘකාව වෙලා තියෙන්නේ ලස්සන උඩරට මනාලියක. එතකොට ලස්සන මනාලයක් මුල් මැදුමෙන් සැරසිලා ඉන්න මනාලයක් පිළිබඳව. ඉතින් මේ දෙදෙනා ගැන ඔබ අද කොහොමද මැදිරියට එක්කගෙන ඇවිත් තියෙන බොහොම අපූරු මනාලියක් සහ මනාලයක්ව අපි කතා කරමු ඒ පිළිබඳව. ගොඩාක් ස්තුතියි. මේ රුවැත්ති කියලා මේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලෝකෙට ගෙනියන්න මෙච්චර වෙර දරන කලම්බු ටීවි ආයතනයට මම සුභාසිංචනය කරනවා. මේ රුවැත්තිය කියන ප්‍රෝග්‍රෑම් එක මේ ලෝකේ සිංහල ජනතාවගේ මේ ලාංකීය පිපාසය නිවන්න, ඒගොන්ට ටේස්ට් එක ගන්ඩ ඇස් දෙකෙන් හරි දකින්න මේ වගේ අවස්ථාවන් ප්‍රෝග්‍රෑම්ස් කරන එක මම ගොඩක් සතුටු වෙනවා. ඊළඟට මම කැමති කියන්න මේ උඩරට මනාලියක් හා මනාලේ. අද ශ්‍රී ලාංකීය ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ මං දැනුවත්ව මුළු ශ්‍රී ලාංකීය රූපලාවන් ක්ෂේත්‍රයේ ඉන්න සියලුම රූපලාවන ශිල්පීන් බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන ඇයට මං හිතන්නේ අවුරුද්දකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්ඩියන් බ්‍රයිඩ්ස් හම්බ වෙනවා. නමුත් අනික් සියලුම දේ කැන්ඩියන් මනමාලියට අද ජයග්‍රහණය කරලා මං හිතන්නේ ඒ ජය ලබන්නත් එක අතකින් විදේශගතව ඉන්න අපේ සිංහල ජනතාව ඕගොල්ලෝ හරි ආස කැන්ඩියන් අඳින්න. අන්න ඔතන තමයි තියෙන මේ ටේස්ට් එක ලෝකෙට දුන්නේ මේ වගේ වැඩසටහන් තුළින්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මං හිතන්නේ කලම්බු ටීවි ආයතනය කියන එක මීට ඉස්සෙල්ලා තිබුණා අපේ නඳුන් සෙවන කියලා ඉතාම ජයග්‍රහී මේ ප්‍රෝග්‍රෑම් එක. අද රුවැත්ති කියන මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒක අපි තව නවීකරණය කරලා ලෝකෙට දෙන්න හදන තවත් තවත් දේවල්. ඔයගොල්ලන්ට කොහෙවත් යන්න ඕනේ නැහැ කලම්බු ටීවි බලලා මේ ප්‍රෝග්‍රෑම්ස් එක බලුවා නම් ඕගොල්ලන්ගේ ඒ සියලු අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඉතාම අවංක හොඳ සේවාවක් කරන අයව මෙතනින් අඳුල්ලා දෙනවා. ඔබතුමාගෙන් අහන්නට කැමති අද දවසේ ඉතාමත් අපූරු මනාලියක් ඉන්නවා අපේ මැදිරියේ මනාලියකුත් සමග. මේ දෙදෙනාගේ සංකලනය ඔබ කොහොමද? දැන් ඇත්තටම කියනවා නම් මෙහෙමයි. දැන් හුඟාක් අය කියන්නේ නිලම කිව්වොත් මෙරුන් ඔන්න ඕකන යන්නේ. ඉතින් අපි දැන් හැමදාම කියන එකක් තමයි මේ මම පෞරාණිකයි මම පෞරාණිකයි කී 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 සම්ප්‍රදාය ඉන්න ඕනේ සම්ප්‍රදාය ෆ්‍රේම් එකේ. අපිට ඒ අනුව කවදා හරි මං ඉදත් කියපු දේ තමයි දළදා මාලිගාව හදපු දවසේ අලුත් දැන්නේ පෞරාණික. ඒ වගේ දැන් අලුත් පරම්පරාවට දොර වහලානේ දැන් මේ පරණ පරණ කී කී කතා කරන්නේ. අලුත් පරම්පරාවක් හැදෙන්න ඕනේ මේ ලෝක ශ්‍රී ලංකාවට. නැත්තම් මේකයි අපි කළ යුතු ප්‍රධානම දේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගෙනියන්න නම් අනන්‍යතාවයේ රකින්න පරපුරක් මෙහෙ බී කරන්න ඕනේ.
මෙහෙ ඒ දරුවන්ව නැති කරලා ඊළඟට අන්‍යතාවය රකින්න බෑ. රකින්න වෙන්නේ වෙන දේවල්. මේ සංකලනයේ මම දැක්කේ මේ ආමන්ඩ් කලර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කැන්ඩියන් බ්‍රයිට් කෙනෙකුට යන්නේ රන්වන් පාට කියන එකයි. අපේ සම්ප්‍රදායේ ඉතිහාසෙ ඉඳන් එන්නේ රන්වන් පාට. ඉතින් මේ රන්වන් පාටට හුරු පාටක් තමයි ආමන්ඩ් කලර් එක. ඒක මම ඔය ක්‍රිස්ටල් ස්ටෝන්ස් ඇන්ඩ් පර්ල්ස් වලින් වර්ක් කළා. මගේ ආයතනයේමයි මේ සාරි වර්ක් කළා ඔක්කොම. එහෙම කරලා මම බැලුවා අද මම තෝරගෙන අඳගෙන ආවේ මදුට. මදුගේ මට හිතුන මදුගේ ඇඟේ ෂේප් එකේ හැටියට මේ වගේ එකක් හොඳයි. මොකද අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි අත ටිකක් දිගට දාන එක. නමුත් මම ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා මේ රුවැත්ති කියන ප්‍රෝග්‍රෑම් එක හරහා මේකත් දැන් අත දිගට දාන එක අපේ පරණ බෝරිච්චි අතම පොඩ්ඩක් ලෝකෙට පෙන්වන්න ඕන කියලා මේ රුවැත්ති ප්‍රෝග්‍රෑම් එක හරහා මම හිතාගත්තා. ඒක ලොකු අඩුවක්. අපි ඒක නොකළොත් අපින් ලොකු වරදක් රටට වෙන්නේ. ඒක යනවා. ඉතින් ඒක නිසා තමයි මම මේකේ කලර්ස් මදර් ඔෆ් පර්ල් ස්ටෝන්ස් එහෙම යූස් කරලා තියෙනවා. ඒ නිසා තමයි මම මනමාල මහත්තයාට මෙරුන් ගන්න නැතුව බ්‍රොකේඩ් රෙද්දෙන්, වෙල්වට් රෙද්දෙන් නැතුව බ්‍රොකේඩ් රෙද්දෙන් රතටත් හුරු ටිකක් තාරුන්නේ සාමාන්‍ය තරුණ කොල්ලෙක්නේ ඔය කසාද බඳින්නේ මනමාලය කියන්නේ. එයාව නාකියෙක් නොකර, මහල්ලෙක් නොකර දැන් මම හුඟක් දැකලා තියෙනවා නිලමැඳුමෙන් මහල්ලෙක් වෙනවා. බිස්කට් පෙට්ටි වගේ තොප්පි දාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. නමුත් මේම වල හැම එකකම මම අභියෝග කරනවා ෂේප්ස් බලන්න කියලා. දැන් මේ ෆැෂන් ඩිසයිනින් වල තියෙනවා ෆිසිකල් ඩිවයිඩන්ස් කියලා එකක්. ඒත් මට ඒක ගොඩ ලොකු කතන්දරයක්. ඒක මට කතා කරන්න බැහැ. හීල් එකක් දාපු පළියට ඉන අතපය දික් වෙන්නේ නැහැනේ. අපි රූපලාවන් ශිල්පිය හෝ ඩිසයින දැනගන්න ඕන. ඉනකොතෙන්ටද ගන්න, උරේස කොතෙන්ටද ගන්න, අත කොහොමද දික් කරන්නේ? නැත්නම් ඉස්සෙන්නේ දනිස්සෙන් පල්ලෙහාට ඉතරයි අඟල් පහක්. කියපු කාරණාවත් එක්ක මට අහන්නට හිතුණා. දැන් අපි කියනවා සම්ප්‍රදාය බිඳින්නට ඕනේ නව නිර්මාණ බිහි වෙන්න කියලා. ඉතින් ඒක නවටි කොතනද ඉවර වෙන්නේ? ඒක තමයි සම්ප්‍රදාය බිඳගෙන ගිහිල්ලා හෙට අනිද්දටයි මෙතන ඉඳන් මෙතෙන්ට පළපු කැන්ඩියන්. ඔව් මම අහන්නට. එතකොට මොකද කියන්නේ? එතකොට සම්ප්‍රදාය හොයාගෙන යන්නේ ඔය කරන්න දන්න කෙනෙකුත් නැහනේ. ඒක තමයි. දැන් නවීන පරපුරේ ඉල්ලන්නේ මෙවැනි සම්ප්‍රදායන්නේ ඔබට බොහොම අභියෝගයක් ඔබ ගාවට එනවා. ඔව් මම කියන්නම් ওই නවීන සම්ප්‍රදාය. දැන් තියෙනවා මෙසි හෙයාර් ස්ටයිල් කියලා එකක්. හොඳ මාත්‍රකාව මම මේ කියන්නේ මෙසි හෙයාර් ස්ටයිල්. සාදී තෝරන හොඳම සාරි කඩේකට කියන ලක්ෂයයි බෙඩින් සාරිය. තෙරපු දෙක 10,000යි. ජුවලරි සෙට් එකත් ඒ වගේ. මේකප් එකත් හොඳම කෙනෙකුට කියලා හොඳම ඩ්‍රෙසර් කෙනෙකුට ඔක්කොම කරලා අවුල් කරලා කොණ්ඩේ දානවා. ඒක තමයි මෙසි හෙයාර් ට්‍රෙන්ඩ් එක. අලුත් ඒ මනමාලි නාකි වුණාම මිනිපිරි යහයි ආච්චි පිස්සියෙකුට දැන්ද කියලා. එතකොට මොකද උත්තරේ? අන්න ඔතන තමයි අපි මනමාලිය කියන සංකේතය මුළු ලෝකෙම ඒක සංකේතයක්. ඒක රකින්න එක තමයි මන්ද මගේ අද වෙනකම් මෙච්චර කාලයක් මම කරගෙන ආපු යුතුකම. දැන් විදේශගත වෙලා ඉන්න අපේ හිතවතුන් ඉන්නවනේ. ඉතින් මේ හිතවතුන් ඇත්තටම ආසයි නවීන ක්‍රම නෑ අපේ සම්ප්‍රදාය රැකගෙන යන ක්‍රමයකට ඉතාමත් කැමති. සම්ප්‍රදාය බෙල්ලගාවට රකින්නවා, නල්ලගාවට රකින්නවා, නල්ලෙන් එහාට අවුල්. විදේශිකයන් පවා අපේ මුල් ඇඳුමට, එතකොට අපේ උඩරට මනාලියන්ගේ අපේ ඔසරියට ඉතාමත් ඇලුම් කරනවා. ඒනට ඔවුන්ට හැකියාවක් නැහැ මේ විදිහට සැරසෙන්නට. අපේ ලාංකිකයන්ට පමණයි ඒ කියන්නත් බෑ. දැන් ඇත්තටම කියන ලංකාවේ මේ කැන්ඩියන් වෙඩින් එක පූර්වට නැගලා ලංකාවට ඇවිල්ලා විදේශික වෙඩින්ස් ගන්න. මොකද මම කරලා තියෙනවා 2000 ගණක් ෆොරින් වෙඩින්ස් විතරක්. පෝරු ඉඳලා ජයමංගල ගාථා කියලා නැටුම් නටලා අලිය ගෙනල්ලා අද ඒක කරනවා. නැත්නම් නෑ. නමුත් අර ඒ ප්‍රවණතාවෙ එන්නෙන්න වැඩි වෙනවා. ලංකාවට ඇවිල්ලා බඳින. ඉතින් අපිට ඕනේ එක පාටම ලෝකෙම මෙතෙන්ට ගේන්න බෑ. එක එක්කෙනා ඇවිල්ලා ඒගොල්ලෝගේ ඇල්බම්ස් අරන් ගිහිල්ලා පෙන්වුවම තව කෙනෙක් ආසහිතෙනවා. ආ මේ ලස්සන ට්‍රෙඩිෂන් කිරිබත් කපනවා, කුරුල්ලු නිදහස් කරනවා, පෝරුවක නැගලා අස්තක කියනවා, නැටුම් අලිහිම දැක්. අන්නේ සංස්කෘතිය තමයි අපි ලෝකෙට පෙන්වන්නේ. මං හිතනවා ඔය විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා වෙඩින් එක කරලා ඇල්බම් එකක් වීඩියෝ එකක් කරලා ඒ රටේ අයට ගිහින් පෙන්වනවා කියන්නේ අනේ ලොකු දෙයක්. හේතුව මොකද? අපේ සංස්කෘතිය ගිහින් ඒකට ලයිව් වෙන්නවා. ඒකයි. දැන් ඒ පිළිබඳව අපි බෙහෙවින්ම කතා කරා. අද දවසේ අපේ මැතිරියට ඇවිල්ලා ඉන්නවා ඉතාමත් සුන්දර මනාලියක්. අපි මේ මනාලිය පිළිබඳව කතා කරමු. ඒකේ මල් කලඹ, හිස ඒ වගේම. දැන් ඇත්තටම කියනනම් මෙහෙමයි. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපි නේචරල් ෆ්ලවර්ස් ගොඩාක් කරනවා. නමුත් ආටිෆිෂල් ෆ්ලවර් එක හරිය අපි කරන්නේ නේචරල් බොකේ එකක් විදිහට. ඉතින් මම ඇත්තටම අර පොඩි ග්‍රීන් ටච් එකක් හිටින්න මේ බොකේ එක කරලා තියෙන්නේ. තැන්ලත් මම්මයි ඩිසයින් කරලා තියෙන්නේ මෙයාගේ. සාමාන්‍යයෙන් මේ දැන් කැන්ඩියන් කෙනෙකුට පොඩි කැන්ඩියන් බ්‍රයිට් කෙනෙකුට පොඩි පෆ් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක හරි කැතයි. ඉතින් ඒ වගේ පොඩි බන් එකක් දැම්මේ. ඔළුවට වැඩිය ලොකු කොණ්ඩ දාන්නේ නැහැ මම.
දැන් මන් දැකලා තියෙනවා ඔළුව මෙච්චරයි කොණ්ඩෙ මෙච්චරයි මනමාලි කොහොම හරි මෙහෙම හිටියොත් එහෙම ඉන්න බෑ කොණ්ඩෙ පස්සට යන ඔළුව ඒක නිසා මනමාලි ඉන්නේ මෙන්න මෙහෙම අර කොහොඹ කලයේ ඔළුව තියාගත්තා වගේ ඉතින් ඒ தත්ත්වය මනමාලි ෆීලිං ෆීල් වෙන්නේ මෙහෙමයි මොකද අපි කැන්ඩියන් එක මෙතන ටයිට් කරලා ඇඳුවට පස්සේ නියට ඇවිද ගන්න බෑ ලස්සනට එයා ඇවිදින්නේ වෝක් එක මෙතන ෆ්‍රී තිබ්බොත් එයා කකුල් දෙක පළල් කරලා ඇවිත් මොකද මනමාලියගේ හැම දෙයක්ම හැඩ කරන්නේ රූපලාවන් ශිල්පියා බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන කෙනා ඉතින් කොණ්ඩෙ ගැන විශේෂයෙන් අවධානය වෙන දාපු ගමන් ලස්සනයි කොහොම හරි 12 එක වෙනකොට මෙතන තනී කර අවුල් ගොඩක් මොකද විශාල කොණ්ඩයක් බහිනවා බහලා මාලවල පැටලෙනවා එහෙමනම් නෙක්ලස් එක මාල ටිකට ඔක්කොම වෙනම ගාඩ් එකක් දාන්න වෙනවා මෙතනින් නැත්නම් මොකද කොණ්ඩේ පැටලෙන. ඒ ඔය ප්‍රශ්නේ පොදු ප්‍රශ්නයක්. කවුරුත් කතා නොකරන කිසිම ප්‍රෝග්‍රෑම් එකක කතා කරලා නැහැ මෙන්න මේ පැත්තේ අවුල් වෙන කොණ්ඩ කෑලි ටික. ඉතින් ඒක නිසා ඒක බෙල්ලට කොණ්ඩේ බඳින්න ඕන ඇත්ත. මං කියන්නේ මනාලියක් වෙන්න පුළුවන් ජීවිතේ එකම එක දවසයි. මනාලියක් වෙන්න පුළුවන් එකම එක දවසයි මැසි හෙයා ස්ටයිල් දවස ගන්න පුළුවන්. දැන් හැමදාම පේමන්ට් එකෙත් මැසි හෙයා ස්ටයිල්. ඒක නිසා මනමාලියක් වෙන දවසට මම ඉල්ලන දේ මනාලියන්ගෙන් මොකද ඔබ දෙපළ මේ නව යුවතිපති දෙපළ තමයි ශ්‍රී ලාංකීය සංස්කෘතිය ශ්‍රී ලාංකීය විවාහ සංස්කෘතිය නූතන රඟ දක්වන දෙපළ තමයි මනාල ජෝඩුව.